අපේ රටේ වංචා දූෂණ පිළිබඳව අපි බොහෝ කරුණු ඉදිරිපත් කරනවා. හැබැයි ඒවා එසේම යට යන්න ඉඩදී නේද පාලකයන් බලාගෙන ඉන්නවා. නීති හමුවට ගෙනෙන්නේ නැහැ. හැබැයි දැන් සුලභ සිද්ධියක් බවට පත් වෙලා තිබෙනවා. ලෝකේ කොහේ හරි කළු ධනෙ අයිතු ව්‍යාපාර කොමිස් ගන්න වැඩ සිද්ධ වුණු වார்த்தාවක් එළියට එනවා නම් එම වார்த்தාවේ ශ්‍රී ලංකාවේ දේශපාලකයෝ ඔවුන්ගේ අනුග්‍රහය ලැබුවා ඉන්නවා. ඒක තමයි මේ පැනඩෝරා පේපර්ස් සරා අද එළියට ඇවිල්ලා තිබෙන්නේ. විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ, මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ, බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිතුමාගේ ඥාති සොහොයුරිය විශාල ධනස්කන්ධය රුපියල් වලින් ගත්තොත් රුපියල් දසලක්ෂ 35000ක් එළිදරව් නොකොට විවිධ බැංකු තුල විවිධ දේපළ තුල සංගවාගෙන තිබෙන බව තමයි එළිදරව් වෙලා තිබෙන්නේ. දැන් මේ විදියට මා දැක්කා පාකිස්තානයේ අග්‍රාමාත්‍යවරයාට සමීපත ඉම්රාම් ඛාන් අග්‍රාමාත්‍යවරයාගේ මූල්‍ය උපදේශකවරයාගේ පුතෙක් සහ කීප දිනේ පිළිබඳ චෝදනා එල්ල වෙලා තිබෙනවා. ඔව් ඉතා වේගෙන් පැහැදිලි කිරීමක් කරා රටට ඒ පිළිබඳ පුළුල් පරීක්ෂණයක් කොට එයාට වහාම නීතිය ක්‍රියාත්මක කරන්න ඔහු සූදානම් බව. හැබැයි අපේ රටේ පාලකයෝ නිහඬයි. ඔබ මගෙන් අහනවා. එමෙතත් අපි කියනවා. හැබැයි මෙවැනි ප්‍රශ්නයක් වුණාම වේගෙන් ප්‍රකාශ කළ යුත්තේ කවුද? රටේ ජනාධිපතිවරයා. හැබැයි ජනාධිපතිවරයෝ අග්‍රාමාත්‍යවරයෝ මුදල් අමාත්‍යවරයා මේ පිළිබඳ කිසිවක් කියන්නේ නැහැ. ඇයි? මේ ඔවුන්ගේ ඥාති ඥාති සොහොයුරිය. ඒ වගේම මේ තිරුණඩේෂන් කියන්නේ ඉතාම සමීපත මේ කෝන් එක. මා මීට පෙරත් ඉදිරිපත් කළා තිබෙනවා. බැසිල් රාජපක්ෂට අයත්තේ කියලා නඩුවක් තිබෙනවා මල්වානේ නිවසක් පිළිබඳව. එහි ඉඩමේ ඔප්පුව තිබුණේ තිරුණඩේෂන්ගේ නමට. ඒ වගේම ඔයගොල්ලෝ දන්නව නම් 2015 ජනවාරි 8 රාත්‍රියේ පාන්දර 3ට විතර රනිල් වික්‍රමසිංහ යනවා මහින්ද රාජපක්ෂ මහත්මගේ නිවසට බලේ හුවමාරු සාකච්ඡාව කරන්න. යන්නේ කාත් එක්කද? තිරුණඩේෂන් එක්ක. මතකද? එනිසා මේ තිරුණඩේෂන් නෝ නිරුපමා රාජපක්ෂ මේ රාජ්‍ය චෞර වලල්ලෙන් එළියේ ඉන්න කෙනෙක් නෙවෙයි. ඒ වලල්ලේ ඇතුළෙම ඒ වලල්ලේ අයගෙම ධනේද කියන එක ඉතාම සාධාරණ සැකයක් අපතුල මතුවේ බින්දිනවා. හැබැයි මේ පළමු අවස්ථාව නෙවෙයි. ඔබට මතක ඇති පහුගියද ඉමාඩ් සුබේරි කියන CIA නියෝජිතයා අවුරුදු 12කට හිරේ දැම්මා ඇමරිකන් එක්සත් ජනපති. හිරේ දානකොට එතන වාර්තා වුණා මොකද්ද? මේ උමාඩ් සුබේරි කියන CIA නියෝජිතයාට මහා බැංකුවේ එතකොට අධිපති අජිත් නිවට් කප්රාල් 2013 සහ 2014 වසරේ ලංකාවේ ප්‍රතිරූපය වර්ධනය කරන්න කියලා ඩොලර් මිලියන 6.5ක් ගිව් බව. ඒට කැබිනට් මණ්ඩලයේවත් අවසරයක් නැති බව වාර්තා වී තිබෙනවා. එතකොට නේද එක්සත් ජනපදයේ CIA නියෝජිතයෙක් බදු වංචා කිරීම පිළිබඳව වත්කම් හෙළිනු කිරීම පිළිබඳව පරීක්ෂණයට යනකොට අහුවෙනව මොකද්ද? ලංකාවේ කබ්‍රාල්ලා ඒ ඇයට දීපු සල්ලි ගැන. ඒ වගේ ඔබට මතක ඇති ප්‍රංශේ එයාබස් සමාගම පිළිබඳ පරීක්ෂණයක් ගියා. එංගලන්තයත් ඇමරිකන් එක්සත් ජනපදයත් ප්‍රංශයත් ඒකාබද්ධ පරීක්ෂණයක් ගියා ප්‍රංශ එයාබස් සමාගම පිළිබඳ. මොකද ප්‍රංශ එයාබස් සමාගම ලෝකේ රටවල් වලට එයාබස් ලබා දීමේදී විවිධ කප්පම් කොමිස් ලබා දීම හරහා වැඩියෙන් එයාබස් ලබා ගැනීම සඳහා පෙළඹුමක් ඇති කරලා තිබෙනවා. ඒ පරීක්ෂණයන්ට ඉදිරිය වුණා මොකද්ද? ඩොලර් මිලියන 2ක් එවකට එයා ලංකාවේ සභාපති කපිල චන්ද්‍රසේන 2015 දක්වා මේ ප්‍රධාන විධායක නිලධාරිවරයා ඔහුගේ බිරිඳට බ්‍රූනායි වල සිටි පිහිටි සෙල් සමාගමක් කරා මේ ඩොලර් මිලියන 2 යවා තිබෙන බව
එව නැවත ඕස්ට්‍රේලියාව ගිනුමකට යවලා ලංකාවෙන් නිමල් පෙරේරා ගිනුමට ආපු බව ප්‍රසිද්ධ රහස් මේ මහජනගේ තනිය විඥානයක ඔව් විඥාන දැන් ඒ වගේම ඔබ දන්නවා මේ එහිදී ඒ ඒ ඒ පරීක්ෂණයේදී නේද එලිදරව් වුණායි සියල්ල මම මේ කියන්නේ ලෝකේ කොතනද අපරාධ වංචා දූෂණ පිළිබඳ පරීක්ෂණයක් කරන්නේ එතන කොතන කර ලංකාවද ගෑවිලා ඉන්නේ පෞගේ දවස්වල පැනමා පේපර්ස් එලියට ආවා ඒ පැනමා පේපර්ස් වලද මෙවැනි ගනුදෙනුවක් තිබුණු බව ලංකාවේ පුද්ගලයන් වාර්තා වී තිබුණා ඊට පෙර ඔබට මතක ඇති එක්සත් ජනපදයේ නිව්යෝක් ටයිම්ස් කියන පුවත්පතේ විශේෂ මහින්ද රාජපක්ෂ මහත්මයා ඉලක්ක කරගෙන ඩොලර් මිලියන 7කට ආසන්න මුදලක් ඔහුගේ මැතිවරණ ව්‍යාපාරවලට චීන සමාගම් විසින් ලබා දුන්න බව ප්‍රවෘත්ති වාර්තා වෙලා තිබුණා. ඒ ප්‍රවෘත්ති විශාල ආන්දෝලනයක් හදනකොට අග්‍රාමාත්‍යවරයා කිව්වා නිව්යෝක් ටයිම්ස් පුවත්පතට විරුද්ධ නඩු දානවා කියලා. ඔබට මතක ඇති. අහන්න කවදරි අම්බුණා නඩුව කොහොමද කියලා. හරිද? අපි ගොඩක් අහන්න ඉන්න ඉපා. හරිද? ඒ හැම පාලකෙම මේගොල්ලෝ ඔබ හිතන්න මේක දූෂිත රාජ්‍යයක් නෙවෙයිද? පැන්ඩෝරා පේපර්ස් එළියට එනකොට ඒක ඇතුළේ ඉන්න රාජපක්ෂ පවුලේ කෙනෙක් ප්‍රංශ යාපස් ගනුදෙනුව පිළිබඳ පරීක්ෂණ යනකොට රාජපක්ෂගේ ආණ්ඩුවේ එයා ලංකාවේ ප්‍රධාන විධායක නිලධාරියා ඒ විතරක් නෙවෙයි අර දින 52 ආණ්ඩුවේදී තොහුපත් කරා ඒ තරම් සමීපද මේ කොහොමද අර දින 52 කෙටි කාලයක් ආණ්ඩුවේදී ආයේ එයා ලංකාවට පත් කරා ඒගොල්ලෝ තේරුම් ගන්න මේ දූෂිත පාලකයන් රංචුවක් අපේ රටේ මුළු සාරේ උරාගෙන තියෙනවා ඒ සාරේ උරාගත්තු බව තමයි නැවත නැවත ජාත්‍යන්තර වශයෙන් එලිදරව් වෙන වංචා දූෂණ වල ලංකාවේ පාලකයන්ගේ ඥාතීන් පාලකයන්ගේ කණ්ඩායම් සංගවි තිබෙන බව එලිදරව් වෙමින් තිබෙනවා ඒ නිසා අපි කියන්නේ අපි නැවත නැවතත් මේ රටේ ජනතාවට කියන්නේ मेरटे महाजनयागे धनय कोटि प्रकोटि गण एक्रस्कुदल अपे तुरतुर प्रमाणवत्त्म अपे हंड प्रमाणवत्त्म अपि कीनदे हंड सूदनम नेत्तम अडुम तरमे जात्यंतर परिमाणी मे इलिदरव्यन इलिदरव्यं पिलिबंद वत् ओब अवधानयम करन किल पिल्लन लंकाव्यायकेशपालनायकारी प्रकाश चक्रेदरवीन गवेशनशील होयागन्ना तुरतुर सनसेप मेचर गेल मे सोयागन्ना तुरतुर इतिंगी बलांगीम तब मे पेपर्स इतना मेक तब सविस्तरात्मक वार्ता वनराट एवी के बलम मे मे अपराध खंडा इतन लक्ष दस लक्ष तिस्पंद मेराटे मेराटे महाजन की धन मे विनको विनमे मे तीन इति इतना हिंगल विन अपेराट නේද මා කලින් කිව්ව පරිදිම නේද අර සෝමාලියාවේ මුහුදු මංකොල්ල කරුවන් නැවක් අත්පත් කරන් තිනවා වගේ මේ රාජපක්ෂ පවුල කියන නේද මංකොල්ල කණ්ඩායම අපේ රට අත්පත් කරන් තිනවා ඒක තමයි මේ පෙන්වන්නේ ඉතින් මම හිතන්නේ දේශ ප්‍රේමී සලුපිලිවලින් ජාති ආලය පිළිබඳ සලුපිලිවලින් මේ අපරාධයේ වසන් වෙන්න ඉඩ දෙන්න එපා එනිසා අපි හැමදෙනාගේම ඉල්ලන්නේ නේ මේ අපරාධ කරුවන්ට එරෙහිව ඔබගෙ දරුවගේ පාසල සංවර්ධනය කරන්න තියෙන සල්ලි මාර්ගම බෙහෙතක් බෙහෙත් පෙත්තක් නැතුව නේද ලෙඩ ඇඳීම් අවසන් හුස්ම ඉලීම සඳහා පොරබදන ලෙඩුන්ට වේදන් කරන්න තියෙන සල්ලි මෙරටේ ඈත කුස්කර්මාන්තයේ දෙන කුවි ජනතාවට
අතිශය දුෂ්කර ජීවිතයක් ගත කරනවගේ ජීවිතේ නගා සිටවන්න තියෙන සල්ලි මේ ඉතාම පාපතර කණ්ඩායමක් විසින් එක්රැස් කරගෙන තිබෙනවා නම් ඒකට විරුද්ධව මේ රටේ ජනතාව නැගී සිටිය යුතු නැත්ද අපි මේ රටේ පුරවැසියන්ගෙන් අහන්නේ ඔබගේ සංවේදීත්වය පිළිබඳව තිබෙන ඒ කියන්නේ සංවේදී සෛල නේද මිය කියලාද මෙවැනි අපරාධයක් වෙනකොට අපි කාටත් කෝපය ඒකට එරෙහිව හඬ නැගීමක් පිළිබඳව සංවේදී වීතු තිබෙනවා එනිසා පුරවැසියනු නේද පැනමා පේපර්ස් වෙනකොට කාලේ විසින් යට වෙනවා ඒ වගේම ඉමාඩ් සුබේරියනකොට කාලේ විසින් යට ගිහිල්ලා ඒ ගනුදෙනුවට සම්බන්ධ කෙනා මහපොහු මහා බැංකුවේ අධිපතිවරයා වෙනවා නේද ඒ වගේම කපිල චන්ද්‍රසේනගේ ගිණුම් වලට මොනව වෙනවද කියලා දැන් අපි දන්නේ නැහැ නිමල් පෙර අත්අඩංගුවට අරගෙන රිමාන්ඩ් බාරේ ඉඳලා එළියට ගියා හරිද ඉතින් මේවා ඔබ ප්‍රවෘත්ති වාර්තා කරන අපි කියනවා කාලේ වැලිතලාව විසින් යටපත් වෙනවා එනිසා අපි මේ රටේ පුරවැසියන් ඉල්ලා හිටින්නේ ඒවා කාලේ වැලිතලාවට යටපත් වෙන්න දෙන්නේ නැතුව ඔබගේ මහා ධන සම්භාරය මේ වංචාවේ යෙදුණු අයට රැව ඉස්සරහට එන්න කියන ආරාධනය තමයි අපිට කරන්න තියෙන්නේ प्रार्थना करनो निरूपम राजपक्ष नायक वाराणसी अपक्षपाती वार्ताकरण